දැමේ මහ බැංකුව ඇතුලේ තිබුණු ලක්ෂ 50ක මුදල් බණ්ඩලයක් නැතිවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් කරනවායි කියලා ඔබතුමා සඳහන් කරා. ඒතකොට පරීක්ෂණ දෙකක් තාම කරගෙන යනවායි කියන්නේ තාම හොරාල්ලලා නැහැ. එතකොට මහ බැංකුව ඇතුලේ තාම හොරෙක් ඉන්නවා කියලා තමයි අපිට මේකෙන් නිගමනය කරන්න වෙන්නේ. එතකොට මෙච්චර කල් ඇයි මේ මහ බැංකුව ඇතුලේ හිටපු හොරාව මේ හෝ එක හොරෙක් හෝ හොරු කීපයක් අල්ලගන්න බැරිව CID එකට බැරි වුණේ මොනිදන් හොඳ ප්‍රශ්නයක් ඔබතුමා මතු කරේ. අතර මේ වෙනකොට මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන අතර පොලිසිය විසිනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. දොරගරු කතානායකතුමනි, මේ විමර්ශනය අවසානයේ තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට පැහැදිලිව මොකද්ද වෙලා තියෙන්නේ, ඒකට වග කියන්න ඕන කණ්ඩායමක් ඉන්නවද, කවුද ඒ කියන කාරණේ පැහැදිලි කරන්න වෙන්නේ. මහ බැංකුවේ හිටපු අධිපතිවරු වන එකක් තමයි අර්ජුන මහේන්ද්‍රන්ව තාම පොලිසියෙන් හොයනවා. අනිත් එක තමයි සුප්‍රීම් කෝට් එකේ දැන් අධිපතිවරු දෙන්නෙක් අජිත් නිවාඩ් කබ්රාල් සහ WD ලක්ෂ්මන් යන අධිපති හිටපු අධිපතිවරු දෙන්නෙක්ට විරුද්ධව තීන්දුවක් දීලා තියෙනවා මේ රට බංකොලොත් කිරීම පිළිබඳව. මේ වගේ සුප්‍රීම් කෝට් එකෙන් තීන්දුවක් දීලා තියෙද්දි ඒගොල්ලන්ට විරුද්ධව ඒවා අත්හිටවන්නට මේ වෙනකොට ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවද කියලා අහන්න කැමතියි. අරු කතානායකතුමනි, නිරෝෂන් පෙර මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ යොමු කළා තියෙන්නේ මේ නිකුතු සුරක්ෂිතාගාරයේ ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන්. එතුමාට නැවත ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි ඒ සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිතුමාගෙනුත් විමසීමක් කළා, නීතිපතිතුමාගෙනුත් විමසීමක් කළා, ඒ අදාළ කාරණයට පිළිතුරු ලබා දෙන්නම්.